මං වසුන්දරා. අම්මයි මායි නංගී තමයි මට මතකෙති කාලේ ඉඳලම අපේ ගෙදර හිටියේ. අපි දෙන්නම අම්මගෙන් තාත්තා ගැන කොච්චර ඇහුවත් අම්මා අපිට කවදාවත් පැහැදිලි උත්තරයක් දුන්නේ නැහැ. වෙලාවකට කියනවා තාත්තා මැරිලාලු. ආයේ කියනවා තවත් ගෑණියෙක් එක්ක කොහෙදෝ ඉන්නවලු. තවත් වෙලාවකට තව තව දේවල් තමයි එයා තාත්තා ගැන කිව්වේ. කොච්චර ඇහුවත් හරියට උත්තරයක් ලැබෙන්නේ නැති නිසා අපි දෙන්නත් පස්සේ ඒක අතෑරලම දැම්මා. හැබැයි තාත්තා නැහැ කියලා අම්මා අපිට අඩුපාඩුවක් කළේ නැහැ. එයාට පුළුවන් හැමදේම එයා අපි වෙනුවෙන් කළා. එයා උදේට රස්සාවට යනවා කියලා ගෙදරින් ගියාට ආපහු හවසට එන්නේ මොනවා කරලාද කියලා ඒ කාලේ අපිට තේරුනේ නැහැ. ඒ ගැන අපිට හරියටම තේරුනේ අපි ලොකු වුණාට පස්සේ. ඒත් ඒකට විරුද්ධ වෙන්නවත් ඒ ගැන වචනයක්වත් කතා කරන්නවත් අපිට හයියක් තිබුණේ නැහැ. මොකද අපි දෙන්න ජීවත් කෙරෙව්වේ එයා එයාගේ ඇඟ විකුණලා හොයන සල්ලි වලින්. කාලි හරිම වේගෙන් ගෙවිලා ගියේ. අපේ අම්මට වගේම අපි දෙන්නත් ලැබිලා තිබුණේ වාත්තු කරා වගේ ලස්සන රූප දෙකක්. ඒ නිසාම කොහෙදිත් අපිව කැපිලා පෙනුණා. ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ මට ඕන වුණේ රස්සාවක් කරන්න. ඒ අම්මා මේ කරන රස්සාවෙන් නවත්තන්න මට ලොකු උවමනාවක් තිබුණ නිසා. මං මගේ අධ්‍යාපන සුදුසුකම් වලට හරියන රස්සාවල් කීපයකටම අයදුම් කරලා බැලුවා. ඒත් ගොඩක් ඒවා මට හරි ගියේ නැහැ. එක දවසක් මට ඉන්ටර්වියු එකකට ලියුමක් ආවා. මං ඒකට ගියාට පස්සේ ඒකෙන් මාව තෝරගත්තා. පහුගදා ඉඳලම මට රස්සාවට එන්න කිව්වා. පඩියත් හොඳයි. ඒ වගේම වැදගත් රස්සාවක් නිසා මාත් හරිම සතුටු වුණා. මං පහුගදා ඉඳලම රස්සාවට ගියා. ගිහින් සතියක් දෙකක් විතර යද්දී මට එතන වැඩ අල්ලගන්න පුළුවන් වුණා. ඒකට ගොඩක්ම හේතුව වුණේ ඒකෙස මට ගොඩක්ම උදව් කරපු නිසා. කාලෙත් එක්කම මං නොදැනුවත්වම සර්ට ගොඩක් ලං වෙලා තිබුණා. ඔෆිස් එකේ පවා අපි ගැන වැරදි විදිහේ කටකතා පැතිරිලා තිබුණා. මං ඒව දැනගන්නකොට සෑහෙන කල් ගත වෙලා ඉවරයි. කොහොමින් කොහොම හරි ඒ පැතිරිලා තිබුණ කටකතා නිසාමද මන්ද සර් වෙනදට වඩා මං ගැන උනන්දුයි කියලා මට තේරුණා. මං කිව්වම සර්ත් එක්ක ස්ටාෆ් එකේ යන කතා ඒ තරම් හොඳ නෑ, සර් ඉමයි වැරදි නොකරම වැරදිකාරයෝ වෙලා කියලා ඒක ගානකටවත් නොගත්ත එයා එකපාරටම කිව්වා එහෙනම් ඉතින් අපි වැරදි කරලම වැරදිකාරයෝ වෙමු කියලා. මට ඒක තේරුම් ගන්න ටිකක් වෙලා ගියා. මොකද මං හීනකින්වත් එයාගෙන් එහෙම කතාවක් බලාපොරොත්තු වුණේ නෑ. සර් මට වඩා සෑහෙන්න වැඩිමත්. අනික එයා කසාද බැනලා එයාට දරුවොත් හිටියා. එයාගේ කතාවට මං පුදුම වෙලා බලා ඉඳී. එයා මගේ ළඟට ආවා. බය වෙන්න එපා ළමයෝ, මං එක්ක ඉන්නකම් ඔයාට කිසිම කරදරයක් වෙන්න මං ඉඩ දෙන්නේ නැහැ කියලා එයා එහෙම කිව්වා. එහෙම කියලා එයා මගේ නිකටින් ඇල්ලුවා. මට දැනුනේ ඇත්තටම කේන්තියක්. මං එයාගේ අත ගසලා දාලා එහෙමම කාමරයෙන් එළියට දුවගෙන ආවා. මං එහෙම දුවගෙන එනකොට ඔෆිස් එකේ හිටපු අනිත් අය ඔක්කොම බලාගෙන හිටියේ. හැමෝම මූණට මූණ බලාගෙන හිනා වෙනවා. මං මගේ ඇස් දෙකටම දැක්කා. මොකද උනේ වසුන්දරා කියලා මගෙන් ඇහුවේ මගේ මේසෙට එහා පැත්තේ හිටපු තිලානි. මට ඔෆිස් එකේ යාළුවෝ කියලා කවුරුවත්ම හිටියේ නැහැ. හැමෝම මට සෑහෙන ඉනිසියා කරා කියලා මං හොඳටම දන්නවා. තිලානි උනත් මගෙන් එහෙම ඇහුවේ මට ආදරයකට නෙවෙයි කියලා මං හොඳටම දන්නවා. මං හිතුවා මං ආයෙ රස්සාවට එන්නේ නැහැ කියලා. ඒ නිසා රාජකාරී හැමෝම පැත්තක දාලා මං අස්වීම ලියුමත් අරගෙන ගියේ සර් ළඟට. මං සර්ට ලියුම දුන්නාම එයා මගෙන් ඇහුවා අපි දෙන්නටම එකට කතකතාවක් හැදුනහම ඔයාට පුළුවන් ද වසුන්දරා මාව හැමදේටම කොටු කරලා තියලා මේ විදියට පැනලා යන්න කියලා. එයා ඒක ඇහුවේ බොස් කෙනෙක් විදියට නෙවෙයි, මට ගොඩාක් සමීප මගේම කෙනෙක් ආනවා වගේ. ඒක ඇහුනහම මටත් මහා අමුත්තක් දැනුණා. මං හිතුවා එන ප්‍රශ්න වලට මං මෙතන ඉඳලා සර්ත් එක්කම උත්තර හොයනවා කියලා. අන්න ඒ විදියට තමයි කපිල සර්යි මායි අතර සම්බන්ධයක් ඇති වුණේ. ස්ටාෆ් එකේ අය එළියේදී කවුරු කොහොම නැටුවත් සර් ඉස්සරහා ඒ හැමෝම හිටියෝ පූසෝ වගේ. සර් එක්ක බැඳීමක් ඇති වුණාට පස්සේ මටත් ඒ තැන ඉබේටම ගොඩ නැගුණා. නැති තැන මොනවා කිව්වත් කිසි කෙනෙක් මගේ මූණට කිසිම දෙයක් කිව්වේ නැහැ. අනික එයාලට සර්ගින් කරගන්න අමාරු වැඩ මගේ හරහා ගොඩගන්න ඕන නිසා ගොඩක් අය මාව යාප්පුවෙන් තියාගන්නවා කියලත් මට තේරුණා. ඒත් මං ඒවා නොතේරෙන ගානට හිටියේ. කපිල සර් මට ගොඩක් ආදරය කළා. මාත් එහෙමයි. එයා හැම වෙලාවෙම මං ගැන හෙව්ව බැලුවා. මට පොඩිම අඩුපාඩුවක්වත් තියෙන්නේ එයා දුන්නේ නැහැ.
උදේට ඔෆිස් එන්න එයා මට වෙනම ට්‍රාන්ස්පෝර්ට් එකක් කරන් දුන්නා. ඒ වගේම හවසට යාම තමයි මාව ගෙදර ගෙනාවේ. ඒ ඉතින් නිකම්මත් නෙවෙයි. එයාට ඕන තැනකට මාව එක්ක ගිහින් සතුටු වෙන්නත් ඕන නිසා. මාත් ඒ ගමන් වලට ගියේ කැමැත්තෙන්මයි. ඒ වගේම මගෙන් එයාට ලැබෙන්න ඕන හැමදේම අඩුපාඩුවක් නැතුව මං එයාට දුන්නා. ඒ දේවල් නිසාම එයා මට පිස්සු වැටිලා හිටියේ. එයා හින්දා මාත් ජීවත් වුණේ රැජිනක් වගේ. හැබැයි මගේ ඔටුන බිමට වැටෙන්න වැඩි කාලයක් ගත වුණේ නැහැ. අපි දෙන්නගෙන හැමදේම සාක්ෂිත් එක්කම සර්ගේ වයිෆ්ගේ අතටම ලැබිලා තිබුණා. දවසක් ඒ ගෑණි ඔෆිස් එකට ආවේ යක්ෂිනියක් වගේ. ගෑණි මට රවාගෙනම සර්ගේ රූම් එකට ගියාට පස්සේ ඒකෙන් ඇහුනේ අහගෙන ඉන්න බැරි තරමේ ජරා කතා. වැඩි වෙලාවක් යන්න කලින් එළියට ආපු ඒකී මගේ කොණ්ඩෙන් අල්ලගෙන මට ගහන්න පටන් ගත්තා. ඔෆිස් එකේ කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ මාව බේරගන්න. අවසානයේ සර්යි ඔෆිස් එකේ තේ හදන කොල්ලයි දෙන්න තමයි මාව ඒ යක්ෂණියගෙන් යාන්තමට ගලව ගත්තේ. ආයතෝ මූ එක මගුල් නටලා අහුනොත් බලාගම් මන්තොට පණ පිටින් ගිනි තියන්න කියලා මට තර්ජනය කරලා තමයි ඒ ගෑණි යන්න ගියේ. එදා මට දැනුණ දේවල් මට අදටවත් පහදලා කියන්න තේරෙන්නේ නැහැ. මං එවෙලෙම ඔෆිස් එකෙන් එළියට බැස්සා. මං හිතුවා කලින් වගේ සර්මාව මේ පාරත් නවත්තයි කියලා. ඒත් එදා එහෙම වුණේ නැහැ. එයා එයාගේ රූම් එකෙන් එළියටවත් ආවේ නැහැ. හැම දෙයකටම වැරදිකාරි වෙලා මං බැල්ලියේ ගාන්ට එළියට බැස්සා. ගෙදර ආවත් මට සැනසීමක් තිබුණේ නැහැ. අම්මටයි නංගිටයි මේ කිසිම දෙයක් කියන්නත් බෑ. ඒ නිසා අසනීපයි නිවාඩු දාලා ආවේ කියලා මං සති දෙකක්ම ගෙදරට වෙලා හිටියා. මං කොච්චර හැම හිටියත් මාව නැති වුණොත් එයාට පිස්සු වෙදේ කියපුස එකම දවසක්වත් මාව බලන්නවත් ආවේ නැහැ. අම්මගේ නංගිගේ ප්‍රශ්න මැද මට තවත් ගෙදර ඉන්න පුළුවන්කමක් තිබුණෙත් නැහැ. ඒ නිසා මං රස්සාවට යන විදියටම ගෙදරින් ඇවිල්ලා එක්කෝ ලයිබ්‍රරි එක හරි නැත්නම් පාක් එකක හරි දවස ගත කරලා ආපහු ගෙදර යන්න පුරුදු වුණා. දවසක් ලයිබ්‍රරියේදී තමයි මං පත්‍රයක දැකපු ඇඩ් එකකට රස්සාවක් හොයාගෙන ගියේ. ඒක ස්පා එකක්. පුහුණු නුපුහුණු තෙරපියන් ගන්නවා කියලා තමයි මං එතනට බලන්න ගියේ. මට එතන රස්සාව ලැබුණා. මාව දැකපු ගමන් පළපුරුද්දක් නැතත් මාව ගන්න ඒගොල්ලෝ කැමති වුණා. මාත් දිගට මෙතන රස්සාවට ගියා. තෙරපියරියන් කිව්වට එතන සිද්ධ වෙන දේවල් කියලා වැඩක් නැහැ. මං තාමත් ඒ රස්සාව ඉන්න නිසා මං ඒ ගැන කතා කරන්න කැමති නැහැ. කොහොම වුණත් අම්මාවේ රස්සාවෙන් ගලව ගන්න උවමනා වුණ මට අන්තිමට අම්මාව නම් ගලව ගන්න පුළුවන් වුණා. ඒත් මං ඒ රස්සාවෙම හිර වුණා. දවසක් සර්ත් ආවා ස්පායකට. එයාව බලන්න උනේ මට. මාව දැක්කහම එයා පුදුම වුණා. මටත් එහෙමයි. මොකද මං හිතුවේ නෑ එයා එහෙම කෙනෙක් කියලා. එයා මට කිව්වා මෙතනින් දැන් අයින් වෙන්න කියලා. ඒත් මං ඒකට කැමති වුණේ නෑ. මොකද එයාට පින් සිද්ධ වෙන්න තමයි මං අද මෙතන ඉන්නේ. ඒක හින්දා මං එයාගේ ඉල්ලීම එකපාරටම ප්‍රතික්ෂේප කළා. ඒත් එයා මට කිව්වා ඔයා ගැන හැමදේම මම බලාගන්නම්, ඒක නිසා මේ පෞකාර රස්සාව කරන්න එපා කියලා. කොහොම කිව්වත් ඒකට හිත හදාගන්න මට බෑ. එදා එයා ගියේ සෑහෙන වේදනාවකින් කියලා මට තේරුණා. එයාට ඒ වේදනාව දැනෙද්දි ඇත්තටම මට දැනුනේ සතුටක්. කොහොම වුණත් ඒ හම්බුණ පළවෙනිදා ඉඳලම දැන් අවුරුදු 4ක් තිස්සේ එයා නිතරම වගේ එනවා මාව බලන්න. ඒ ඇවිත් මගේ උණුහුම හොයන්නේ හරිම පෙරේතකමින්. මං දැන් දන්නවා එයාට මාව තවත් එක ආශ්වාදයක් විතරයි කියලා. මාව නැති වුණා කියලා එයාට දැනුනේ නැත්තේ එයා මගෙන් විඳ දේවල් තවත් අය හරහා විඳගත්තු නිසා කියලා මං දැන් හොඳටම දන්නවා. මට දැන් ජීවිතේ වැරදිලා ඉවරයි. ඇත්තටම මං මෝඩ වුණා. එදා ඒ වෙච්ච දේවල් වලින් පස්සේ මං ආයේ හොඳ විදියට ජීවිතේ පටන් ගන්න නැතුව මෙහෙම තැනක නැවතුනේ මගේ මෝඩකමටද, එහෙම නැත්තම් මං සසරි කරපු කර්මයකටද කියලා මට නම් තාමත් හිතාගන්න බැහැ.